नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनी हेम केनेक्म उतुम सद्धर्म श्रवणेत සූදානම් වෙන මොහොත පිනතුනි මේ ලෝකයේහි ඉපදුණු සෑම මිනිස්සෙකු විසින්ම ජරා මරණ කියන ධර්මය තමා ළඟ තියාගෙන ජරා මරණ කියන ධර්මයන්ගෙන් යුක්ත දේම ඇසුරු කරන තැනකයි ජීවත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා ඒ සත්වයාට ජරා මරණ දුකෙන් මිදීමේ ඒකායන මාර්ගය පිළිබඳව දේශනා කරන්නේ. අපි ජීවිතේ මොනතරම් ස්ථාවරත්වයන් ගොඩනගාගෙන හිටියත් ඒ කිසිදු ස්ථාවරත්වයකට මේ ජරා මරණය නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ. අපිට ධනය අතින් මොනතරම් ධන සම්පත්තියක් තිබුණාද කියන එක මතවත්, බලය අතින් අප මොනතරම් බලවත් පිරිසක්ද කියන එක අතින්වත්, එවගේම සමාජ පිළිගැනීම අතින් අපි මොනතරම් හොඳ පිළිගත් පිරිසක්ද කියන එක අතින්වත් පින්නතුනි ජරා මරණ කියන ධර්මයට උත්තරයක් සපයන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ඕනම මොහොතකට ඒ ජරා මරණ කියන ධර්මය පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසාම තමයි ජරා මරණ දුකෙන් මිදෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණය අප විසින් බලාපොරොත්තු වෙන්නේ. ජරා මරණ කියන දුක ලෝකේ කාටත් මිදෙන්නට බැරි දුකක්. ඒක දෙවියන්, මරුන්, බඹුන් සහිත මුළු සත්ත්ව ප්‍රජාවටම පොදු වූ ධර්මයක්. නමුත් මේ ජරා මරණ දුක නැති කරන මඟ පිළිබඳව දේශනා කරන්නේ ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. අපිට මේ විදිහට ධර්මය කියලා ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු ඒ ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා සංඛ්‍යාත ශ්‍රී සද්ධර්මය. ඒ නිසා මෙය ලෝකෙට මොනතරම් වැදගත් දෙයක් බවට පත් වෙන්නට ඕනද? ඒ කියන්නේ ලෝකෙ කිසිම දෙයකින් සිද්ධ කරන්නට බැරි ඒ දුක නැති කිරීම කියන දේ කරන්නට පුළුවන් එකම දේ. පින්තුනේ ඒ එකම දේ වෙනුවෙන් අපි ජීවිතේ මොනතරම් කැපකිරීම, මොනතරම් උත්සාහයක් අපි සිද්ධ කළ යුතුද? නමුත් අපි ජීවිතේ අපි මේ උත්සාහය, ඒ කැපකිරීම අපි රඳවලා තියෙන මොන ස්ථානයේද කියන එක පිළිබඳවත් අපි සලකා බලන්න අවශ්‍යයි. පින්තුනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ සත්‍යාවිය ඕමට්ටෝ දෛහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්කු පරිබ්බජේ. හරියට හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්නට උත්සාහවත් වනවට වඩා වැඩි වේගකින්, ඒ වගේම සැතකින් පහර ලද කෙනෙක් ඒ ශස්ත්‍ර ප්‍රහාරය ප්‍රතිකර්ම සැපයීම සඳහා උත්සාහවත් වනවට වඩා වැඩි වේගයකින් මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නට උත්සාහවත් වෙන්න කියලා. ඒ තරම් මේ සසර ගමන දුක් සහිත නිසා, ජරා මරණ දුක කියන දෙයින් මිදීමක් ලෝකෙට ලබන්නට බැරි නිසාමයි ඒ අමාමෑණී භාග්‍යතුන් වහන්සේ ඒ පිළිබඳව අපට දේශනා කළේ. ඉතින් ඒකායන ඒ ප්‍රතිපදාව, ඒකායන මාර්ගය පිළිබඳව අපි කතා කරනකොට අපි විවිධ කරුණු කාරණා ඔස්සේ කොහොමද මේ දුක නැති කරන්නේ, ජරා මරණ දුක මේ ජීවත් වෙනකොටම නූපදවා ඉන්නේ කොහොමද කියන කාරණාව මෙතනදී අපි ප්‍රධාන කරගෙනයි මේ ධර්ම දේශනාව අපි මීට පෙර සිද්ධ කරන්නට යෙදුණු දේශනාවන් සිද්ධ කළේ. ඒ වගේම අද දවසේදීත් අපි මේ ජරා මරණ නිරෝධය කියන කාරණාව හා සමගාමීවම අනිකුත් පටිච්චසමුප්පාදය සහිත කාරණාවන් පිළිබඳවයි එතනදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ජාතිය නිසා ජරා මරණය කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරගන්නකොට අපි මුලින්ම පැහැදිලි කරගත්ත ජාතිය සහ ජාති දුක සහ ජාති ධර්මය කියන්නේ මොකද්ද? ඒ වගේම ජරා මරණ ධර්මය කියන්නේ මොකද්ද? ජරා මරණ දුක කියලා අපි විඳින දේ මොකද්ද කියන කාරණාව අපි පැහැදිලි කරගන්නට යෙදුණා.
ලෝකයෙහි ඒ ඒ සත්ව පුද්ගලයන්ගේ සකස් වීම දෙවියන්ගේ දෙවි භාවය මනුස්සයන්ගේ නම් මිනිසත් බව තිරිසංගත සත්වයන්ගේ නම් තිරිසංගත ස්වභාවය ඒ ඒ සත්වයන්ගේ තේසන් තේසන් සත්තානම් තතත්තාය කියන වචනේ අපි පහවිත කළා තතත්තාය ඒ කියන්නේ ඒ ඒ සත්වයන්ගේ එසේ වීම පිණිස පවතින දේ. එතකොට ඒ ඒ සත්‍යයන්ගේ එසේ වීමක් තියෙනවා නම් ඒ ඒ බව ගොඩනගා ගැනීමක් තියෙනවා නම් අපි ඒකට කිව්වා ඒ එසේ ගොඩනගාගත් බව ජාතිය කියලා අපි හැඳින්වුවා. ඒ කියන්නේ මේ පංචේන්ද්‍රිය සහිත අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙකු බිහිවීම. එතකොට මෙන්න මේ පුද්ගලයෙකු බිහිවීම කියන කාරණාව නිසා තමයි ඔහුට ඉන්න පුද්ගලයාට ජීවත් වෙන පුද්ගලයාට ජරා මරණ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඒ සත්වයන්ගේ එසේ වීමක් තේසන් තේසන් සත්තානම් තතත්තාය කියලා අපි කියපු විදිහට එසේ වීමක් තියෙනවා නම් ඒක තමයි ඒ ජාතියේ ලක්ෂණේ ජාතියේ ස්වභාවය. ඒ ඉපදුණු මනුස්සයාට තමයි ජරා මරණ දුක කියන එක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ලෙඩවීම මරණය මහලු බව මේ ආදී සියලු දුක් රස යම් විදිහකින් පැමිණෙනවා කියලා කියනවා නම් ඒ හුදු සියලුම දුක් රස හටගන්නෙම මේ ඉපදුණු පුද්ගලයාට ඉපදුණු මනුස්සයාට. එතකොට අර පංචන්නං ඉන්ද්‍රියානං අවක්කන්ති කියලා අපි සමනුපස්සනා සූත්‍රයේදී වචනයක් පාවිච්චි කළා. ඒ පංචේන්ද්‍රිය ධර්මයන්ට බැසගත් ඒ කියන්නේ අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙකුගේ සකස් කර ගැනීම කියන තැන. ඒ අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙකුගේ සකස් කර ගැනීම තියෙනකොට අන්න ඒ පුද්ගලයාට තමයි ලෝකේ ජරා මරණ ආදී සියලුම දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අර දුක්ඛාරය සත්‍ය විස්තර කරනකොට ඒකට ඇතුළත් කොට අපි කතා කරනවා දුක් රසක් පිළිබඳව. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපේහි සම්පයෝගෝ පියේහි විප්‍රයෝගෝ යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං. මේ කතා කරන සියලුම දුක් රසට උරුමකාරයෙක් බවට පත් වෙනවා. ඇයි ඒ අංගපච්ඡංග සමන්නාගතව ඉන්න පුද්ගලයාට මේ හුදු දුක් රාශියම පැමිණෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා දැන් අපිට පේනවා ජරා මරණ දුක ආවේ නිකන් නෙමෙයි. ජරා මරණ දුක කියන දේ පුද්ගලයා කරා පැමිණෙන්නේ මේ ජාතිය කියන ධර්මය නිසා. ජාතිය තිබුණොත් ජරා මරණ කියන දේ ඇති කරලම තමයි නතර කරන්නේ. ඒ නිසා තමයි අපි එතනදී පාවිච්චි කළේ අසති ජාතිය කියලා. ඒ කියන්නේ ජාතිය නැතිනම් නත්ති ජරා මරණන්ති ජරා මරණය නැහැයි කියලා සංක්ෂිප්ත කරලා නැතිනම් සංක්ෂේප වශයෙන් ඒක දැනගන්නට පුළුවන් නම් එකතු කරලා ඒකට අපි කියනවා ඒක ව්‍යවස්ථාපනය කරන ප්‍රඥාවට සම්මර්ෂණ ඥානයක්. ඒ කියන්නේ ඔබට එකම භාවනාවක් බවට මේ කාරණා දෙක පත් කරගන්නට පුළුවන්. විපස්සනා භාවනාවක් විදර්ශනාවක් බවට පත් කරගන්නට පුළුවන්. කොහොමද ජාතිය ඇති වෙන්නේ? ජාතිය නිසා කොහොමද ජරා මරණ දුක ඇති වෙන්නේ? ඒ වගේම ජාතිය නැති කළොත් කොහොමද ජරා මරණ දුක නැති වෙන්නේ කියලා ඔබට මෙතනදී හොඳ දැක්මක් හොඳ නුවණක් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ නිසා මේ ජාතිය නිසා ජරා මරණයයි කියන මේ ඇති කරගන්න නුවණ සම්මස්සන ඥානයට සම්මස්සන ඥානයට අයිති දෙයක් බවටයි පත් වෙන්නේ. එතකොට මේ පිළිබඳව අපි කරුණාකාරණ රාශියක් පසුගිය දේශනාව තුලදී සාකච්ඡා කරපු නිසා යම් කෙටි හැඳින්වීමක් ප්‍රමාණවත් වෙයි කියලා කල්පනා කරනවා. එතකොට අපිට දැන් යම් කිසි විදිහකින් ජාතිය සහ ජරා මරණය අතර තියෙන සම්බන්ධය වගේම ජාතිය කියන එකත් ලෝකේ නිකන් හටගන්නේ නැහැ. ජාතිය කියන එකත් ප්‍රත්‍ය සමුප්පන්න දෙයක්. ඒ කියන්නේ ප්‍රත්‍ය නිසා සකස් වෙන දෙයක්. ඒ ජාතිය සකස් වෙන්නෙත් හේතුවක් ඇති කල්හි. මොකද ජාතියට හේතුව අපි දන්නවා. ජාතියට හේතුව භවය. භවපච්චයා ජාති. භවයේ තිබුණොත් තමයි ජාතිය ඇති වෙන්නේ. එතකොට අසති භව. ඒ කියන්නේ භවය නැතිනම් නැති ජරා මේ නැති ජාතිය. එතකොට භවය නැතිනම් ජාතිය කියන දේ පැනවීමක් ඇත්තේ නැහැ. මේ විදිහට ජාතිය පිළිබඳව සම්මර්ෂණය කරන කෙනෙකු විසින් භවය ඇතිකල්හි ජාතිය හටගන්නේ, ඒ වගේම භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා කියලා නුවණක් ඇති කරගන්නට අවශ්‍යයි.
එතකොට අපිට දැනගන්නට වෙනවා මොකද්ද මේ භවය කියලා කියන්නේ, මොකද්ද මේ ජාතිය කියලා කියන්නේ කියන එක. එතනදී අපි ජාතිය විග්‍රහ වශයෙන් තේරුම් ගත්තා. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මොකද්ද මේ භවය කියලා කියන්නේ කියන එකේදී මේ භවය පිළිබඳව නුවණින් දකින්නට. එතකොට භවය කියනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මොකද්ද භවය කියන්නේ කියලා. ඒක ඒ පිළිබඳව අපි හඳුන්වනවා කාම භව, රූප භව, අරූප භව කියලා භවය පිළිබඳව අපි විස්තර කරගානවා. එතකොට මේ ත්‍රිවිධාකාර භවයක් පිළිබඳව කතා කරනකොට පටිච්චසමුප්පාදයේ තුලත් මේ ත්‍රිවිධාකාර භවය ඇතුළත් කරගෙන මේ භවයේ පිළිබඳව බොහොම ගැඹුරින් සාකච්ඡා කරනවා. එතකොට මේ භවයේ පිළිබඳව කතා කරන තැනදී දැන් අපි ජාතිය පිළිබඳව පසුගිය දේශනාව තුළ කතා කළ නිසා අපි මේ භවයේ පිළිබඳව කතා කරන්නේ. එතකොට බහුපච්චයා ජාති කියන තැනදී ජාතිය විස්තර කරා, ඒ සත්‍යයන්ගේ සත්ත්වනිකායන්ගේ හට ගැනීමක් කියන තැනින්. ඒ වගේම භවය කියන දේ පිළිබඳව විස්තර කරනකොට කොටස් දෙකකට භවය කියන දේ බෙදා දක්වනවා. තත්කතමෝ භවෝ, එතන මොකද්ද මේ භවය කියලා කියන්නේ? කම්ම භවෝ අත්ති, කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ, කර්ම භවයක් තියෙනවා, ඒ වගේම උප්පත්ති භවයක් තියෙනවා. සත්තකතමෝ කම්ම භවෝ, එතන මොකද්ද මේ කර්ම භවය කියලා කියන්නේ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනිජ්ජාභිසංඛාරෝ අයං උච්චති කම්ම භවෝ. පුඤ්ඤාභිසංස්කාරයක් අපුඤ්ඤාභිසංස්කාරයක් ආනිජ්ජාභිසංස්කාරයක් තියෙනවා නම් අයං උච්චති කම්ම භවෝ, මේකට කියනවා කර්ම භවයයි කියලා. ඒ වගේම සබ්බම්පි භවගාමී කම්මං කම්ම භවෝ, සියලුම භවගාමී කර්මයට කර්ම භවයයි කියලා කියනවා. එතකොට භවය කියන කාරණාව අරගෙන භවයේ කොටස් දෙකකට බෙදා දක්වනවා. භවයේ කොටස් දෙකකට බෙදා දක්වනකොට ඒ භවය පිළිබඳව අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ ඒ පුඤ්ඤාභි සංස්කාරයක් අපුඤ්ඤාභි සංස්කාරයක් ආනිජ්ජාභි සංස්කාරයක් තියෙනවා නම් ඒක ටික කර්ම භවයේ බවට පත් වෙනවා කියන තැනින්. ඒ කියන්නේ භවය කියන එක කොටස් දෙකකට බෙදනවා, කම්ම භව සහ උප්පත්ති භව කියලා. එතකොට ඒකේ කර්ම භවය කියලා කියන්නේ මොකද්ද? පුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංස්කාර කියන මේ සංස්කාර තුන. එතකොට මේ භවය කියලා ගත්ත තැනදී කර්ම භවය කියන එකට අයිති වෙන්න අපිට පේනවා කුසලා කුසල මේ සියලු කර්මය සහ ලෝකෝත්තර කර්මය හැරුණකොට යම් පිනක් තියෙනවා නම් අකුසලයක් කරනවා නම් අකුසල කර්මය කියලා අපි කියනවා. ඒ වගේම අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන අරූපාවචරාදී දේ සඳහා යම් කර්මස්කස් කිරීමක් තියෙනවා නම් මේ සියල්ලක්ම පුදු ඒ භවයට පත්වීම පිණිස රැස් කරගන්න දේ කම්ම භවයයි කියලා හඳුන්වනවා. එතකොට පුඤ්ඤාභි සංස්කාරයකින් යම් කිසි කෙනෙක් කාමාවචර හෝ වේවා රූපාවචර හෝ වේවා ඒ ආත්ම භාව ප්‍රතිලාභයේ පිණිස කාම භවයේ හෝ රූප භවයේ පිණිස උත්සාහවත් වෙනවා නම් ඒකට කියනවා අපි පුඤ්ඤාභි සංස්කාර කියලා. ඒ වගේම තවත් කෙනෙකු විසින් කාම භවයේම දුර්ගතීන් පිණිස කර්ම රැස් කරගන්නවා නම් ඒකට කියනවා අපුඤ්ඤාභි සංස්කාර කියලා. ඒ වගේම අරූපාවචර සමාපත්තියෙන් උපදවනවා නම් යම් කෙනෙක් අරූප බහු උත්පත්ති පිණිස පවතින කර්ම වැඩිමක් කරනවා නම් කර්ම සිදු කිරීමක් කරනවා නම් ඒකට කියනවා ආනිජ්ජාභි සංස්කාර කියලා. එතකොට මෙන්න මේ තුන් ආකාර සංස්කාරයන් රැස් කර ගැනීමට තමයි කර්ම භවය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ මේ කර්මාභි සංස්කාරයන් හැම මොහොතකම සිද්ධ කරනවා, හැම මොහොතකම රැස් කරනවා. පුඤ්ඤ අපුඤ්ඤ ආනිජ්ජ වශයෙන් ඕනම කෙනෙක් කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට කාම ධාතුවේ ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට, ඒ කියන්නේ රූප රූප ධාන නූප දෝප කෙනෙක් හැටියට මේ පුඤ්ඤාභි සංස්කාර සහ අපුඤ්ඤාභි සංස්කාර කියන තැන ඇසුරු කිරීම සිද්ධ කරනවා. සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවන් ඇසුරු කිරීම කරනකොට ඒ සැප වේදනාව අනුෝගිය රාගානුස්සයත් දුක් වේදනාව අනුෝගිය පටිඝානුස්සයත් උපේක්ෂා වේදනාව අනුෝගිය අවිජ්ජානුස්සයත් කියන මේ ධර්මය පරිඋත්ථානය වෙලා ඒ තැන ඒ පුද්ගල භාවයේ උපදවලා ඒ ස්කන්ධ ටිකට තණ්හා කරන බව ගොඩනගලා තියෙනකොට මේ කියන කර්මාභි සංස්කාරය සිද්ධ වෙනවා. එහෙමත් නැතිනම් කර්ම රැස් කර ගැනීම සිද්ධ වෙනවා.
එනිසා භවය කියන එකෙන් අදහස් කරන ප්‍රධානම දේ තමයි මේ කර්ම රැස් කරගන්න බව. එතකොට ඒකට කියනවා කර්ම භවය කියලා. එතකොට ඒ කර්ම භවය සිද්ධ කර ගැනීම සඳහා උට උපකාර වෙලා තියෙන දේ තමයි ඒ භූමි මට්ටම අනුව ඔහු උපදවාගත්ත දැක්ම කියන එක. ඒ කියන්නේ කාමාවචරණං කාමයේ අනු ඇති කරගත්ත සංකල්පනාවන් අනුව තමයි ඔහුගේ ජීවිතයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. රූපාවචරණ රූපාවචර ධ්‍යාන සිත්තික අනුව තමයි ඔහු කර්ම සකස් කර ගැනීම සිද්ධ කරන්නේ. අරූපාවචරණං ඒ අරූපාවචර කර්ම සකස් කර ගැනීම අනුව තමයි ඔහුගේ භූමිය සකස් කරගන්නේ. එතකොට මෙන්න මේ ටිකට කියනවා කම්ම භව කියලා. සබ්බම්පි භවගාමී කම්මං කම්ම භවෝ කියලා මේකෙන් අවිශේෂයෙන්ුත් නැවත දක්වනවා. යම් භවගාමී කර්මයක් තියෙනවා නම් භවගාමී කර්මයක් කියලා කියන්නේ කාම භවයට අදාළව යම් රැස් කරගනු ලබන කර්ම රැස් කිරීමක් තියෙනවා නම් කර්ම කියන තැනින් අදහස් කරන්නේ අර මහා කර්මපත මහා බලවත් අකුසල් කියන තැනින්ම නෙමෙයි. මේ කර්ම කම්ම භව කියන තැනින් අදහස් කරන්නේ මතු ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන් ඒ කර්මයක් සිද්ධ කරනවා කියන තැන. එතකොට මේකට කියනවා අපි කම්ම භව කියන වචනේ. එතකොට කර්ම භවයක් තියෙනවා. ඒ භවගාමී මට්ටමකට ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙන්න පුළුවන් මට්ටමේ දෙයක්. ඒ වගේම තත්කතම උප්පත්ති භවෝ උපපත්ති භවෝ උපපත්ති භවයක් තියෙනවා. කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඥා භවෝ අසංඥා භවෝ නේව සංඥා නාසංඥා භවෝ ඒකවෝකාර භවෝ චතුවෝකාර භවෝ පංචවෝකාර භවෝ අයං උච්චති උපපත්ති භවෝ අයං උච්චති මේ උපාදාන පත්‍ය භවෝ කියලා මේ භවයේ පිණිස විග්‍රහ භවයේ කියන කාරණාව විස්තර කරනකොට උපපත්ති භවයක් කියන දෙයක් පිළිබඳව විස්තර කරනවා. උපපත්ති කියන්නේ උපප්‍රාප්ති වශයෙන්. ඒ කියන්නේ පැමිණීම් වශයෙන් ඇතිවන භවයකුත් තියෙනවා. ඒ පැමිණීම් වශයෙන් ඇතිවන භවයේ තමයි මේ කාම භව, රූප භව, අරූප භව කියලා අපි කතා කරන මේ භවයේ ප්‍රභේදයන් තියෙන්නේ. එතකොට මේ කාම භවය කියන දේ පිළිබඳව ඔබට යම් දැකීමක් තියෙනවා. මොකද්ද කාම භවය කියලා කියන්නේ කියලා. මොකද යම් පුඤ්ඤාභි සංස්කාරයක්, අපුඤ්ඤාභි සංස්කාරයක් තියෙනවා නම් ඒ කර්ම භවයට සාපේක්ෂව ඇතිවෙන දේ තමයි ඒ කාම භවය කියන දේ. එතකොට ඒ කාම භවය තුල උත්පත්තිය ලබාගත් කෙනෙකුට ප්‍රතිසන්දිය ලැබපු කෙනෙකුට කාමය අසුරු කරගත්ත මට්ටමකයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ පුද්ගලයාට පංචකාම ගුණයන් අරඹයා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මයන්ගේ සැප විඳින මට්ටමක තමයි ජීවිතය පවත්වන්නේ. ඒ නිසා කාම භවයේ ජීවත් වෙන සත්වයන්ට රූපයම සැපේකොට සද්දේම ගන්ධේම රසේම ස්පර්ශේම සැපේකොට රූපේ නැවත නැවතත් අනුව ගිහිල්ලා ජීවත් වෙනවා. එනිසා කාම භවයේ තුල ජීවත් වෙන සත්වය රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා කියලා කියනවා. එතකොට ඒ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙන සත්වයින්ට හැම මොහොතකම අර රූපය අවශ්‍ය වෙනවා ආධ්‍යාත්මික වශයෙන් සැප දුක කියන කාරණාව විඳීම සඳහා. ඒක තමයි කාම භවයේ තියෙන විශේෂම ලක්ෂණය බවට පත් වෙන්නේ. රූප භවය කියලා කියනකොට යම්කිසි කෙනෙක් උපප්‍රාප්ති භවයක් විදිහට රූපය අනුව කර්ම සිද්ධ කර ගැනීමක් සිද්ධ කරනවා. රූපය අනුව කියනකොට දැන් කාමය කියන දේ සංකල්පනා වශයෙන් හදාගත්ත දේ බාහිර රූපේහි පවතිනවා කියලා රූපේ පැත්තට පතිත වෙලා ඇති කරගත්ත දෙයක්. එතකොට රූප භවය කියන එක ඒ ධ්‍යාන සිතක් තුළ ඇති කරගත්ත දෙයක්. ඒ කියන්නේ යම් නිමිත්තක් අනුසාරයෙන් නිමිත්තක් කරමුණු කරලා ඒක උද්ග්‍රහණය කරලා ඒක තමන්ගේ සිත තුළින් පතුරවමින් ඒ වගේම ඒ සිත තුළින්ම ඒ ධ්‍යාන නිමිත්ත පරිග්‍රහණය කරමින් උපදවාගත්ත ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යානය. එතකොට මේ ධ්‍යානය තමයි එයාගේ ජීවිතයේ බවට හම්බ වෙන්නේ. එයා ධ්‍යානය තමා කොට සලකනවා. එයාට ඒ නිමිත්ත සහ ධ්‍යානය කියන එකෙන් ඔබට ඒක ඉක්මවා යන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අර කාමසහගත සංඥා මානසිකාරයක් එතන ඔහුට නැති වුණත් අර රූපසහගත සංඥා මානසිකාරයේ තුල අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් බැඳ සිටීම ඔහුට සිද්ධ වෙනවා. එතකොට එබඳු පුද්ගලයාට රූප භවය තුල පිහිටා සිටි කෙනෙක් කියලා කියනවා. ඔහුගේ භවය එහෙම නැතිනම් ඔහුගේ සකස් කිරීම තියෙන්නේ ඒ රූප භවය අනුව. එතකොට
අරූප භවය කියලා කියනවා. ඒ රූපාවචර චතුත් අධ්‍යානයෙන් ඔබට ගිහිල්ලා අනිකුත් ධ්‍යාන හතර පිළිබඳව. එතකොට යම් කිසි කෙනෙකු මේ ආකාශය අනන්තයි කියලා වඩලා ආකාසානං ඡායතනය පිළිබඳව වඩනවා නම්, ඒ වගේම විඥානය අනන්තයි කියලා දැකලා විඥානයේහි අනන්ත ස්වභාවය පිළිබඳව මෙනෙහි කරලා ඒ විඥානං ඡායතනය වඩනවා නම්, නත්ති කිංචීති කියලා කිසිවක් නැතයි කියලා ගත්ත අකිංචඤ්ඤායතනය සහ නේව සංඥා නාසඤ්ඤායතන ආදී මේ අරූපාවචර ධ්‍යානයන් පිළිබඳව යම් කිසි කෙනෙක් හිත වඩනවා නම්, හිත යොමු කරනවා නම්, ඒ මට්ටමක පිහිටා සිටි කෙනෙක් අරූප භව මට්ටමේ පිහිටා සිටි කෙනෙකු කියලා කියනවා. ඒකට ඔහුට තියෙන්නේ අරූප භවයේ අනුගියපු ආශ්‍රව, අරූප භවයේ අනුගියපු සංයෝජන ධර්මයන්. එතකොට ඒ අරූප භවයේ අනුගියපු සංයෝජන තියෙන කෙනාට ඒ අනුව තමයි උපප්‍රාප්තිය සකස් වෙන්නේ. කියන්නේ උත්පත්තිය කියන දේ උත්පත්ති භවයක් සකස් කරලා දෙන්නේ ඒ තැන අනුව. එතකොට සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නාසංඥා භවයි කියලා නැවත බෙදීමක් තියෙනවා. සංඥා භවය කියලා කියනකොට සංඥා සහිත සියලුම භව ඇතුල් කරගන්නවා. අසංඥ භවය කියලා කියනකොට අසංඥී ලෝකය. නේව සංඥා නාසංඥා තලය කියලා කියනවා ඒ භවග්‍රේමත් නැතිනම් සංඥාව අප්‍රකටව යෑම නිසා සකස් කරගත්ත ඒ නේව සංඥා නාසංඥායතනෙ. ඒකභෝකාර භවය කියලා කියනවා එක් ස්කන්ධයක් පමණක් පවතින ඒ භවයට ඒකභෝකාර භව කියලා. චතුෝකාර භව කියලා කියනවා ස්කන්ධ ධර්මතා හතරක් පවත්වන භවයට. පංචෝකාර භවයයි කියලා කියනවා අපි වගේ ස්කන්ධ පංචකයම පරිහරණය කරන භවයකට. එතකොට මේ භවය කියන කාරණාව කම්ම භවය සහ උපප්‍රාප්ති භවය වශයෙන් මේ කොටස් දෙකක් යටතේ සාකච්ඡාවට ගැනෙන්නේ. එතකොට අපිට පේනවා මේ භවය කියන එකෙහි පොදු ලක්ෂණයක් තියෙන එකක් තමයි කර්මය කියන දේ සිද්ධ කිරීම, අනිත් එක තමයි ස්ථාපනය, නැතිනම් ඒ පිහිටා සිටින භූමිය බවට පත්වීම කියන කාරණා දෙක. එතකොට ඒ භවයේ තියෙන පොදු ලක්ෂණය තමයි ඒ ඒ අනුරූප මට්ටමේ කර්ම සකස් කරගන්න අවශ්‍ය මට්ටම බිහි කරලා තියෙන එක. ඒ කියන්නේ දැන් කාම භවයේ තුල ඉන්න කෙනෙකුට කාමාවචර කර්ම රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. රූපාවචර භවයේ තුල ඉන්න කෙනෙකුට රූපාවචර කර්ම සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ මට්ටමේ කර්ම සකස් කර ගැනීමක් වෙනනවා ඒ භවය මත පිහිටපු කෙනෙකුට. ඒ නිසා තමයි නැවත කර්ම සකස් කරගැනීමේ හැකියාව, කර්ම දියුණු කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. එතකොට පින්නතුනි මේ කාරණා ටික පිළිබඳව අපි හොඳට සලකලා බලනකොට අපිට භවයේහි පොදු ලක්ෂණය හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. මේ යම් කිසි දෙයක් මත පිහිටා සිටීම, මේක අපිට සාපේක්ෂව කාම ධාතු ඉන්න අයට සාපේක්ෂව අපි අරගෙන කතා කළොත් මේ සතර මහා ධාතු උපාදාය රූපයන් පිළිබඳව ඇති කරගන්න කාමසහගත සංකල්පනාව තමයි කාම ධාතුයේ සත්වයන්ගේ කාමයේ අසුරු කරන එකේ තියෙන ලක්ෂණේ බවට පත් වෙන්නේ. ඒකට මේ විදිහට ඒ කාමයේ අසුරු කරගෙන ජීවත් වෙනවා කියනකොට ඒ කාමයේ අසුරු කරගන්න ස්වභාවය තුළ අපිට කාමසහගත සංකල්පනාවන්ගේ පැවැත්ම හම්බ වෙන්නේ ලෝකේ පවතින දේවල් හැටියට. ඒ නිසා අත්ති භවති කියලා අපිට ලෝකයේ තුල ඇත වේයයි කියලා ඇති කරගත්ත ශාස්ත්‍රය හා සමග ගිය යම් දැක්මක් තියෙනවා නම්, ඒ කියන්නේ ලෝකයේ ඇති බවට ගත්ත ශාස්ත්‍රත අන්තය අසුරු කරන යම් දැක්මක් තියෙනවා නම් මේක තමයි මේ භවයේ සකස් වීම, නැතිනම් කාම භවය කියන එක අද අපිට ඇති වෙලා තියෙන්නේ අන්න ඒ තැනකදී. එතකොට ඒ ඇති බවටම ගන්න සංකල්පනාව යථාර්ථය නොදන්නාකම නිසා රූපාවචර මට්ටමෙන් නම් ඔහුට එබඳු මට්ටමක කර්ම සිද්ධ කර ගැනීමකුයි භවය සකස් කර ගැනීමකුයි තියෙන්නේ. ඒ ඒ මට්ටම අනුව එහෙම පිහිටා සිටින ස්ථානයක් සකස් කරගන්න බව භවය කියන දේහි අපිට දකින්න පුළුවන් ලක්ෂණයක්. නිසා භවය පිළිබඳව අපි නිර්වචන සපේනකොට, භවය පිළිබඳව විස්තර කරනකොට අපි කාම භව, රූප භව, අරූප භව, සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නාසංඥා භව, ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචවෝකාර භව ආදී වශයෙන් භවය විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ඒ ස්ථාන වශයෙන්, ඒ කියන්නේ ඒ ඒ භූමිය අනුව.
එතකොට මේ භූමිය කියන දේ ඇතිුනේ පොදු ලක්ෂණයක් නිසා. ඒ තමයි උපාදානපච්චය භවෝ කියන තැනින් උපාදානයෙන් දැඩිව ග්‍රහණය කරගත්ත නිසායි භවය ඇති උනේ. එතකොට දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා භවය ඇති වෙනවා කියන තැන ඒ ග්‍රහණය කර ගැනීමට සාපේක්ෂ වුණ භූමියක් සකස් වෙලා තියෙන්නට ඕනේ. පිහිටාසින් ඉන්න තැනක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ පවතිනවායයි කියලා ගන්න සංකල්පනාව ඔස්සේ මේ භවය කියන දේ අපිට කතා කරන්න වෙන්නේ කියන දේ අපි පැහැදිලි කරන්නේ. ඒ නිසා ඒ කාරණාව බොහොම සියුම් කරුණක් අපිට ඉගෙන නුවණින් හොඳට දකින්නට සිද්ධ වෙනවා. එතකොට මේ භවය කියන කාරණාවෙදී අපිට දකින්නට ලැබෙනවා භවය පිළිබඳව අපිට විස්තර වෙන තවත් තැනක්. ඒ කියන්නේ දැන් අව්‍යාකෘත පටිසමුප්පාදයේ පිළිබඳව විග්‍රහ වෙන තැන්වලදී වගේ වේදනාපච්චය භව කියන කාරණාවේදී තපෙත්වා වේදනා සංඥාඛන් තපෙත්වා වේදනං සංඥාඛන්தோ සංඛාරඛන්தோ විඥානඛන්தோ අයං උච්චති වේදනාපච්චය භව. ඒකට එතනදී භවයේ කියන එක අර්ථ දක්වන්නේ දැන් අව්‍යාකෘත ධර්මයක් විස්තර කරන නිසා අව්‍යාකෘත සිතක් පිළිබඳව විස්තර කරන නිසා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය බහූ කියන ආදී කාරණා යොදන්නේ නැතුව කෙලින්ම වේදනාව නිසා භවේ වේදනාපච්චය බහූ කියලා යදනවා. එතකොට වේදනාපච්චය බහූ කියනකොට එතන භවයේ නිර්වචනය කරන්නේ අර කාම භව රූප භව අරූප භව ආදී තැන්වලින් නෙමෙයි. එතනදී භවයේ පිළිබඳව දැක්වීම කරන්නේ මේ තපෙත්වා වේදනං. ඒ කියන්නේ වේදනාව කියන එක අර වේදනාපච්චය කියන තැන වේදනාව කියන තැනටනේ ඇයිති. ඒ නිසා වේදනාව අතහැරලා යම් සංඥා ස්කන්ධයක් තියෙනවා නම් සංස්කාර ස්කන්ධයක් තියෙනවා නම් විඥාන ස්කන්ධයක් තියෙනවා නම් මේක තමයි භවය. එතකොට මේ පැහැදිලිවම පේනවා මේ අව්‍යාකෘත ධර්මයක භවයේ නිර්වචනය කිරීමේදී මෙතනදී භවය කියන දේ ගොඩනගලා තියෙන්නේ ඒ ස්කන්ධ ධර්මතා ටික අනුව ගිහිල්ලා. ඒ කියන්නේ සඤ්ඤාව සංස්කාරය විඥානය කියන ස්කන්ධ ටික තමයි භවය. ඒ භවය කියන දේ එලෙස අර්ථ දක්වන්නට හේතුව තමයි ඒ තන පැවැත්ම කියන තැනින් භවය කියන දේ තීරණය කිරීම. නමුත් දැන් කර්ම රැස් කරගන්නවා කියන තැනකදී තණ්හා උපාදාන භව කියන තැනදී ලබා දෙන භවය අර කර්ම භවය සහ උපපත්ති භවය කියන තැනින් කොටස් දෙකකට ප්‍රධාන ලෙස බෙදෙනවා. එතනින් කොටස් දෙකකට බෙදුනට භවය කියන දේ අව්‍යාකෘත ධර්මයක භවය කියලා කතා කරනකොට එතනත් භවයක් තියෙනවා. ඒ භවය අර ස්කන්ධ ටික ඇති බවට ගත්ත ලක්ෂණේ. මේක බොහොම මේ සංකීර්ණ සහ ඉතාමත් ගැඹුරු සිදුවීමක් සිද්ධාන්තයක්. ඒ නිසා අර කරුණු කාරණා අපි රාශියක් එකතු කරගෙන කතා කරන්නේ හාත්පස දැනුමක් ගොඩනගින්නට අවශ්‍ය නිසා. එනිසයි මේ කාරණාව අපිට මේ තේරුම් ගන්නකොට ටිකක් අපහසු ගතියක් ඔබට ඇති වෙනවා නම් ඇති වෙන්නේ. අපි සාමාන්‍යයෙන් පටිසමුප්පාදයේ කතා කරනකොට ඒ සාමාන්‍යයෙන් පටිසමුප්පාදයේ කතා කරන්නේ අපි පොදු සිතුවිලි රාශියක සිත් රාශියක එකතුවක් විදිහට. එතකොට ඇහැට රූපයක් පෙනිලා ඒ රූපය පිළිබඳව අපි ඇලීම ඇති කරගෙන ඒ ඇලීම ඇති කරගත්ත කම නිසා අපි පුද්ගලය නිර්මාණය කරගෙන ඒ පුද්ගල භවයේ හට ගැනීම නිසා අපි මේ ජීවිතයේ ජරා මරණ දුක විඳිනවා කියන තැනට එනකම්ම අපි පටිසමුප්පාදයේ කතා කරනවා. එතකොට මේ පටිසමුප්පාද සිද්ධාන්තය ඒ විදිහට කතා කරනවා වගේම මේ මට්ටමේදී මේ කතා කරන්නේ එක සිතකට පොදු කරලා පටිසමුප්පාදයේ කතා කරනකොට ඒකේ භවයක් තියෙනවා. ඒ භවය කියන දේ අර සාමාන්‍ය මට්ටමින් ගත්ත කෙලෙස් සහගත මට්ටමින් ඔබ ජීවත් වෙන තැන භවය කියන එකෙන් නෙමෙයි අදහස් කරන්නේ. ඒ තැන පිහිටා සිටින මට්ටම ඒ තැන පසුබිම හදන තැනින් තමයි මේ භවය කියන එක කතා කරන්නේ. ඒ නිසා මූලික ලෙස මේකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ භවයක් තියෙනවා. ඒ භවය එක භවයක්. ඒ භවයේ කර්ම භව සහ උපපත්ති භව කියලා කොටස් දෙකක් ඔස්සේ කතා කරනවා. ඒක කාම රූප අරූපාදී සියලු ධර්මයන්ට පොදුව කතා කරන දෙයක්. ඒ භවය කියන එක කාම රූප අරූපාදී ඒ භූමීන්ටයි භූමියට අයත් කොට කතා කරන භවයක්. ඒ වගේම තවත් අපි භවය කියලා කතා කරන තැනක් තියෙනවා. ඒ භවය ඒක කාම භව කියලා හඳුන්වන්නේ නැහැ. ඒක රූප භව කියලා හඳුන්වන්නේ නැහැ. ඒක අරූප භව කියලා හඳුන්වන්නේත් නැහැ.
ඒ භවය කාම භව කියන වචනයටවත් රූප භව කියන වචනයටවත් අරූප භව කියන වචනයටවත් හඳුන්වීමක් කරන්නේ නැතිව ඒක හඳුන්වන්නේ ස්කන්ධ ධර්මතා ටිකක සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකයි එතනදි භවය කියලා කියන්නේ. එතකොට ඒ විදීම නිසා ඇති කරගන්න භවය කියනකොට එතන ස්කන්ධ ටිකේ පැවැත්වීමම භවය වෙලා. හැබැයි ඒ භවය කියන දේ කාම භවයේවත් රූප භවයේවත් අරූප භවයේවත් නෙමෙයි. එහෙනම් මොකද්ද මේ භවය? පිනතුනේ ඒක තමයි මේ භව දුක කියන එක සහ භව භවය කියලා කතා කරන තැන තියෙන වෙනස. අපි භව දුක කියන දෙයක් හදා ගන්නවා. භව දුක කියන දේ අපි විඳින දෙයක්. භව දුක කියලා විඳින එක කියලා කියන්නේ භවය යම් කිසි කෙනෙක් කර්ම භවය හරි උපපත්ති භවය හරි රැස් කරගත්තොත් ඒ කර්ම භවය සහ උපපත්ති භවය අනුව යන අනිවාර්යයෙන්ම ජාතියක් යාට තියෙනවා. කර්ම භවය සහ උපපත්ති භවය අනුව යන ජාතියක් තියෙනවා. එතකොට කාම ධාතුවේ ජීවත් වෙන රූපය අනුව මානසිකාර්ය පවත්තන මිනිස්සෙක් ආත්ම භාවයක් කෙනෙකුට හැදුනා නම් ඒ සකස් වුණ පුද්ගලයාට ඒ ජාතිය ඇති කරගත්ත කෙනාට අනිවාර්යයෙන්ම ජරා මරණ දුක කියන දේ උරුමයි. ඒ පුද්ගලයාට ජරා මරණ දුක කියන දේ උරුමයි. එතකොට ඒක ජාතිය කියන තැනින් ආරම්භ කරලා ඒ ජරා මරණය කියන තැන දක්වාම අපිට අරගෙන යන දේ බවටපත් වෙනකොට ඒ භවය කියන කාරණාව එතනදි सिद्ध කරලා තියෙන්නේ දුක උපද්දවන තැන නම් ඒ කර්ම කෙලෙස් ටික සමග ඒකට අවශ්‍ය පදනම සකස් කරලා ස්ථාපනය කොට තිබීම. එතකොට ඒ භවය හැම වෙලාවකදීම ජාතියට තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒ තැන ඒ සත්ත්ව භවයේ ඒ පුද්ගල භවයේ නිර්මාණය කරලා තියෙන්නේ ඒ සත්ත්ව භව ඇති කරන්න පුළුවන් පදනමක් ඔහුට තිබුණ නිසා. එතකොට ඒ පදනම ඔහු ගොඩනගා ගත්තේ මෙන්න මේ විදිහට එක ඒ කියන්නේ භවයක් විදිහට කතා කරන කර්ම සහ කෙලෙස් කියන ටිකක් පෙන්වන්න බැරි. කාමයට අයිති කියලාවත් රූපයට අයිති කියලාවත් අරූපයට අයිති කියලාවත් පෙන්වන්න බැරි. හුදු ස්කන්ධ මාත්‍රික ධර්මතා ටිකක් පවතින තැනක ඇති කරගත්ත වැරදි සහගත සංකල්පනාවක් වැරදි සහගත කෙලෙස් කර්ම ටිකක් නිසා කෙලෙස් ටිකක් නිසා තමයි මේ පුද්ගල භව උපදෝගින තියෙන්නේ. නැතිනම් මේ කර්ම භව සහ උපපත්ති භව වශයෙන් ජාතියට පදනම සකස් කරගෙන තියෙන්නේ. ඒකට අපිට තේරුම් ගන්න වෙනවා මෙතනදී භව දෙකක ක්‍රියාකාරීත්වයක් කියලා කිව්වේ දැන් අර කම්ම භව උපපත්ති භව කියන එක නෙමෙයි. මෙතනදී ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම කියන තැනිනුත් එක ආකාරයකට අපි භවයේ පිළිබඳව කතා කරනවා වගේම අර එතනින් බැහැරට ගිහිල්ලා අපි කර්ම රැස් කර ගැනීම සහ කර්මයට අනුරූප වුණ ස්ථාවරත්වයකටපත් වීම කියන තැන පිහිටා සිටීම කියන තැනින් කර්ම භවයත් උපපත්ති භවයත් කියන දෙකක් කතා කරනවා. එතකොට අපිට මේ භවපච්චා ජාති කියන කාරණාව විස්තර කරගන්නකොට මේක ප්‍රධානම තැනක් බවටපත් වෙනවා. මේ භවය කොහොමද සකස් වෙන්නේ කියලා එතකොට අපිට හමු වෙනවා. භවය කියන දේ එක පැත්තකින් ಜಾති ධර්මය හදන්නට හේතු වෙන භවයක් තියෙනවා. ඒ ಜಾති ධර්මය සකස් කරන භවය ඒ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ කරන තැනයි සිද්ධ වෙන්නේ. එතකොට එතන භවය කිසිම ආකාරයකින් කාමද රූපද අරූපද කියලා අර්ථ දැක්වීමක් කරන්නේ නැහැ. එතකොට ඒ නොකරන තැනක තමයි අර කර්ම සහ කෙලෙස් ටිකක් ඇති කරගන්න කෙනෙක් කර්ම සහ කෙලෙස් ටිකක් පවත්වන කෙනෙක් විසින් එතන තණ්හා උපාදාන භව කියන දේ හදාගන්න. තණ්හාව නිසා උපාදානය නිසා ඇති කරගන්න භවය උපදව ගන්න. අන්න ඒ උපදව ගන්න භවය නිසා තමයි කර්ම භවයක් තියෙනවා වර්තමාන කර්ම භවයක්. ඒ වගේම උපපත්ති භවයක් තියෙනවා. නැවත පුද්ගල භාවය සකස් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කමත් එක පැත්තකින් තියෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට පිහිටා සිටින්නට අවශ්‍ය පදනම සකස් කිරීමක් තියෙනවා. එතකොට මේ දෙයාකාර පැවැත්ම භවයේ විදි පැවැත්මක් විදිහට सिद्ध කරලා තියෙනවා. එතකොට මෙන්න මේ භව කාරණාව නැතිනම් භවයේ පිළිබඳව අපි දැනගන්නකොට අපිට දුක බවට ගෙනල්ලා දෙන්නේ. එහෙම නැතිනම් භව දුක කියන දේ නිර්මාණය කරලා දෙන්නේ හැම වෙලාවකදීම අර කාම භව, රූප භව, අරූප භව කියලා ගත්ත තැන. ඒ කියන්නේ කෙලස් ටික සහ කර්ම ටික සිද්ධ කරගන්න තැන තියෙන කර්ම භවය සහ උපපත්ති භවය කියලා සකස් කරගන්න තැනක යම් භවය කියන හැඳින්වීමක් තියෙනවා නම් ඒක දුක ගෙනල්ලා දෙන්න පුළුවන් තැනක්. ඒකට හේතුව තමයි ඒ දේ මත තමයි පුද්ගල භව උපදවන්නේ. නැතිනම් ජාතිය කියන දේ තීරණය වෙන්නේ ඒ භවයේ මත.
එතකොට මේ බහුපච්චයා ජාති ඒ විදිහට භවය හදාගත්ත කෙනාට ජාති දුක කියන දේ උරුම වෙනවා. ඒ විදිහට ජාති දුක තියෙනවා නම් යම් තැනක ඒ කෙනාට ජරා මරණ දුක කියන දේ නිකම්ම උරුම කරගන්න කෙනෙක් උරුම වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ජාති දුක සහ ජරා මරණ දුක කියන මේ දෙකටම හේතුව තමයි භවය. එතකොට භවය තිබුණොත් අනිවාර්යයෙන්ම ඒ තැනක ජාති දුක ජරා මරණ දුක විද්‍යමාන වෙනවා. ඒක භවය සකස් කරලා ජාතිය හදන්න නැතුව තියෙන්නේ නෑ. භවය කියලා භව දුක කියන තැන හදන කාම භව රූප භව අරූප භව කියන ටික හදලා එතන ජාති දුක හදන්නේ නැහැ කියන දෙයක් වෙන්නේ නෑ. එතන අනිවාර්යයෙන්ම ජාතිය කියන දේ නැවත නැවත සකස් කරන බව තියෙනවම තමයි භවය සකස් කිරීමක් තියෙනවා. ඒ නිසා මේ පැවැත්ම පිළිබඳව නැතිනම් ඒ තැන කෙලෙස් වලින් රැඳී ඉන්න සම යම් තැනක තියෙනවා නම් එතන පීඩා සිටීම අනිවාර්යයෙන්ම තියෙනවමයි. ඒ කියන්නේ ditta sutta mutta viññāta ādi මේ සියලු ධර්මයන්ගේ පැවැත්ම අපිට හම්බ වෙනවා නම් අපිට ඒකේ අනිත්‍යතාවය අපි දකින්නේ නැත්නම් තේන ඒහා සමග ජීවත් වීම අපිට තියෙනවා. යමක් හා සමග ජීවත් වීම තියෙනවා නම් තත්ත එතන පිහිටා සිටීමක් අපිට තියෙනවා. යමක් හා සමග පිහිටා සිටීමක් තියෙනවා නම් ඒ එතන අපිට ජරා මරණ දුක ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දකින දේ සමග ඔබ ඉන්නවා නම් ඔබ සමග දකින දේ තියෙනවා නම් ඒ වගේම ඇහෙන දේ තියෙනවා නම් ඇහෙන දේ සමග ඔබ ජීවත් වෙනවා නම් විඳින දේ එළිය තියෙනවා නම් විඳින දේ සමග ඔබ ජීවත් වෙනවා නම් ඒ වගේම දැනගන්න දේ තියෙනවා නම් දැනගන්න දේ හා සමග ඔබ ජීවත් වෙනවා නම් මේක භූමි හැම භූමියකටම පොදුව කතා කරන දෙයක්. ඒකට ඒ මට්ටම් වලින් ඔබ වේ පැවැත්ම අපිට හම්බ වෙනවා නම් ඒ කියන්නේ ඒ තැනක ඒ කෙනාට අනිවාර්යයෙන්ම තේන ඒහා සමග ජීවත් වීම තියෙනවා. එතකොට තත්ත එතන පිහිටා සිටීමක් තියෙනවා. ඒ පිහිටා සිටීම තියෙන කෙනාට තමයි නැවත නැවත ප්‍රතිසන්දි පුනර්භව ආදී සියලුම දේවල් කරා යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ භවය කියන දේ ඒ කර්ම භවය සහ උපපත්ති භවය අපිට පවතින්නේ ඇත්තටම යථාර්ථයක් විදිහට අර විදිහේ ස්කන්ධ ධර්මතා ටිකක් තියෙන තැනක. අනාත්ම වේදනාවක් හටගත් තැනකදී ඒ වේදනා ප්‍රත්‍යයෙන් සංඥා සංස්කාර විඥාන ආදී ධර්මයන් තියෙන තැනක තමයි එතනදී භවය කියන දේ අර්ථ දක්වන්නේ, භවය කියන දේ නිර්වචනය කරන්නේ. එතකොට එතනදී ඒ ස්කන්ධ ටිකක පැවැත්ම කියන තැන ධර්මතාවයක පැවැත්ම හම්බ නොවි ඒ ධර්මතාවයේ පුද්ගලයෙකුගේ පිහිටා සිටීමට උපකාර කරන දෙයක් බවට පත් කරගෙන තියෙනවනම් වෙනස් කරගෙන තියෙනවනම් පිනතුනි ඒක බොහොම සසර පැවැත්ම හදලා දෙන තැන හැටියටයි අපිට දකින්න තියෙන්නේ. එතකොට අපිට යම් විදිහකින් මෙන්න මේ භවය කියන දේ අසති භව භවය කියන දේ නැතිනම් මේ ජාතිය කියන දේ පැවැත්මක් ඇත්තේ නැහැ. නැත්ති ජාති. එතකොට ජාතිය පැවැත්මක් ඇත්තේ නැහැ. මේ විදිහට භවය තිබුණොත් ජාතිය හටගන්නේ කොහොමද? භවය නැති කළොත් ජාතිය නැති වෙන්නේ කොහොමද කියලා මේ කෙටි කරලා නැතිනම් මේ ටික ඔක්කොම එකතු කරලා යම් ව්‍යවස්ථාපනයක් කරනවා නම් මේකට කියනවා සම්මසන ඥානය කියලා. එතකොට ඔබට තවත් එක පැත්තකින් මේ කතා කරන්නේ භාවනාවක් පිළිබඳව. භාවනාවක් පිළිබඳව කියලා කියන්නේ නුවණින් හොඳට දකින්න, නුවණින් හොඳට සම්මර්ෂණය කරන්න තියෙන වටපිටාවක්. ඔබ දැනගෙන ඉන්නට ඕනේ මොකද්ද මේ භවය කියලා කියන්නේ. එතකොට මේ භවය කියලා කියන්නේ හැම වෙලාවකදීම කර්ම භවය සහ උපපත්ති භවය කියලා අපි කොටස් දෙකකින් කතා කරනවා. ඒ කර්ම භවය කියලා කියන්නේ අපි කරන හොඳ නරක ආදී සියලුම දේවල් කර්ම භවය. අපේ මට්ටමින් අපි කාම දහත්වය විදිහට කල්පනා කළොත් එහෙම කුසල් කරනවා නම්, පින් දහම් කරනවා නම්, අකුසල් කරනවා නම් මේ හැම දෙයක්ම මේ කර්ම භව. ඒ වගේම කර්ම භවයට සාපේක්ෂව තියෙනවා උපපත්ති භවය. උපපත්ති භවයක් කියලා කියන්නේ ඒ ධර්මයන් මත පිහිටා සිටීමක්. ඒ ධර්මයන් ඇති බවට ගත්ත ඒ ධර්මයන් කෙරෙහි එක මතක් පිහිටා සිටීමක් තියෙනවා. එතකොට ඒ උපපත්ති භවයක් යම් තැනක තියෙනවා නම් ඒ උපපත්ති භවය තියෙන තැනක ඒ කෙනාට ජාතියක් එහෙම නැතිනම් හට ගැනීම කියන දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ පුද්ගල භව නිර්මාණය වෙලා ඒ පුද්ගලයාගේ සකස් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයාගේ සකස් වීම තිබුණොත් අන්න ජරා මරණ දුක ඇවිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට භවය නිසා ජාතිය සකස් වෙනවා කියන තැන සම්මර්ෂණය කරන ඔබට ඔබේ ජීවිතය තුළ
සිද්ධ වෙලා තියෙන කාරණාව ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් දුක ගේන්න පුළුවන් පැත්ත කොහොමද හැදිලා තියෙන්නේ කියලා. يعني ලෝකයේ තුල පවතින අනාත්ම ධර්මතා ටික රූප ශබ්ද ගන්ධ රස ආදී ස්පර්ශ ආදී ධර්මයන් බාහිර ලෝකේ පවතිනවා කියලා ඇති කරගත්ත වැරදි සහගත සංකල්පනාව නිසා සැප වේදනාවේහි අද්දකීම බාහිර රූපයට යොමු කරනකොට දුක් වේදනාවේහි අද්දකීම බාහිර රූපයට යොමු කරනකොට ඒක එහි පවතින දෙයක් කොට ඔබ හඟිනකොට කල්පනා කරනකොට ඒ දේ විඳීම සඳහා බාහිර දේ ඔබට අවශ්‍ය වෙනවා. එතකොට ඒ බාහිර දේ ඒක දකිනකොට ඔබට ප්‍රනිත් සංඛ්‍යාත අනාගත බලාපොරොත්තු පරමාර්ථ හට ගන්නවා. ඒ දේවල් වෙනස් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට ඔබේ ජීවිතයට දුක ගේන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි මේ කතා කරන්නේ භවය නිසා ජාති ඇති වෙලා ජාතිය නිසා ජරා මරණ දුක එනවයි කියන තැන. එතකොට අපිට ඒ ඇති බවට ගත්ත ලක්ෂණ ටික නිසා ජරා මරණ කියන ධර්මයට පදනම සකස් වෙලා තියෙනවා. එතකොට මේ ජරා මරණ දුක වර්තමානයේ තුල විඳින්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. ඒකේ විපාකයක් විදිහට නැතිනම් ඒකේ තියෙන වැරදි විදිහට දැකීම නිසා ඇති කරගන්න වැරදි ප්‍රතිඵලයක් විදිහට අපිට ඒක ලැබිලා තියෙනවා. ඒ නිසා පින්නතුනේ අපිට මේ කාරණාව අපේ භාවනාවට අනුයාත දෙයක් හැටියට අද දකින්න පුළුවන්. මේ කාරණාව මේ කොහොමද අපේ ජීවිතේ කර්ම සහ කෙලෙස් සකස් වීම සිද්ධ වෙන්නේ. එතකොට අපි කතා කළා භවය කියලා යථාර්ථයක් විදිහට පවතින අව්‍යාකෘත ධර්මයක මොකද්ද වේදනාව නිසා භවය කියන තැන. එතකොට එතනදී භවය කියලා අපිට හම්බ වෙන්නේ පුද්ගලයෙකු සකස් කිරීමට ඇති කරගත්ත පදනම සකස් කිරීමක් විදිහට නෙමෙයි අපිට හම්බෙන්නේ වේදනා සංඥා සංස්කාර මේ සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටික. ඒත් මේ ස්කන්ධ ධර්මතා ටික භවය කියලා ගත්තට පස්සේ එතන භවය කාම භවය රූප භව අරූප භව කියන්නේ නැහැ. ඒතකොට කාම භවත් නොවන රූප භවත් නොවන අරූප භවත් නොවන ධර්මතා ටික ඇති තැනක තමයි කෙනකෙනා කාමාවචර කර්ම සිද්ධ කරගන්නේ. රූපාවචර කර්ම සිද්ධ කරගන්නේ. අරූපාවචර කර්ම සිද්ධ කරගන්නේ. ඒ කර්ම නිසා තමයි උපප්‍රාප්ති වශයෙන් භවය සකස් කරගන්නේ. එතකොට පින්නතුනි පේනවන්නේ මේ කාරණාව නුවණින් හොඳින් දකින කෙනෙකුට භවය කියන දේ කොහොමද තමන්ගේ ජීවිතය කර්ම කෙලෙස් දක්වාම අරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්ම තියෙනකොට භවය කියන දේ එතන තියෙනකොට මේ අනුරූපව කර්ම කෙලෙස් ටික රැස් කරගෙන. ඒ කියන්නේ කර්ම භවය සකස් කරගෙන ඒ කර්ම භවයට අනුරූපව උපප්‍රාප්ති භවයක් හදාගෙන උපප්‍රාප්ති භවයේ තුල සත්පුද්ගල සංයතිය හදාගෙන ඒ අනුව දුක උපදෝගෙන තියෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට අර භව නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවන් නම් භව නිරෝධය සාක්ෂාත් කරන්න කියලා කිව්වේ අර වේදනාපච්චා බහෝ කියන තැනදී වේදනා නිරෝධයෙන් භව නිරෝධය වෙනවා කියලා දකිනවා නම් සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයන්ගේ නිරෝධය වෙනවා කියලා යම්කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළොත් මේ කර්ම භවයේ සහ උපප්‍රාප්ති භවයට තියෙන හේතුව තමයි නැති වෙලා යන්නේ. ඇයි මේ කර්ම භවය සහ උපප්‍රාප්ති භවය ගොඩනගන්නට හේතු කරගත්ත භවය නොවුණු කර්ම භව සහ උපප්‍රාප්ති භව නොවුණු ධර්මයේ තමයි න්‍යස්තිය වගේ තමයි මේ කියන කාරණාව. එතකොට මේ අනික් අපි භවය කියලා කතා කරන තැන. එතකොට ඒ භවය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා හම්බ වුණොත් අර කර්ම භවය ඒ කියන්නේ පුඤ්ඤාවි සංස්කාර අපුඤ්ඤාවි සංස්කාර වශයෙන් ඇති කරගත්ත කර්ම භවයේ සිද්ධ කරගන්න පදනමක් නැති වෙලා. ඒ වගේම එතනදීම අපිට උපප්‍රාප්ති වශයෙන් නැවතපත් වෙන්න පැමිණෙන්න පුළුවන් භූමියක් මට්ටමක් උපදින්නේ නැති වෙලා. ඒකට මෙන්න මේ විදිහට කර්මක්ෂය කරන මාර්ගයකට කර්මක්ෂය කරන පැතිකඩකට යන්න පුළුවන් විදිහට තමයි පින්නතුනේ මේ ප්‍රතිපදාව සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බහුපච්චා ಜಾති කියනකොට ඒ භවය නිසා කොහොමද ಜಾතිය සකස් වෙන්නේ කියන කාරණාවේදී මේ කියන ආකාරයන්ගේ භවය පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. ඒකට සමස්තයක් විදිහට පැහැදිලි කළේ කර්ම භවය සහ උපප්‍රාප්ති භවය පිළිබඳව. ඊට පස්සේ කර්ම භවය සහ උපප්‍රාප්ති භවය කියන්නේ දෙකක්. ඊට පස්සේ ඒකට වෙනස් අපි භවය කියන දේ පැහැදිලි කළා. ඒ භවය කාම භව, රූප භව, අරූප භව කියන එකෙන් අදාළ නොකරගෙන එතනදී ස්කන්ධ ධර්මතාවයක් විදිහට අපි භවය කියන එක විග්‍රහ කරන්නට යෙදුණා. එතකොට මේක ඇතුලේ ලොකු අර්ථයක් තියෙනවා. මේක ඇතුලේ ලොකු කාරණාවක් තියෙනවා නුවණින් සම්මර්ෂණය කරන කෙනෙකුට. ඒ නිසා ඔබ මේ කාරණාව නිකන් සුළුවෙන් අතහරින්නට එපා.
මේ කාරණාව ටිකක් තේරුම් ගන්නට කොහොම හරි උත්සාහවත් වන්නට කියලා අපි ඔබට සිහිපත් කරනවා. හොඳයි. කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.